Hello guys, ඉතින් අද මම අපේ ලාරක්කව නැත්නම් ටොම් රේඩක්කව බලලා යන්න ආවා. ඉතින් මෙයාගේ මේ අක්කගේ අලුත්ම ගේම් එකක් එනවලු. අලුත්ම ගේම් එකක්. ඉතින් ටොම් රේඩ හදපු කට්ටිය එනවුස් කිව්වේ නම් මේක හදපු කාලේ මේක තමයි අන්තිම ටොම් රේඩ ගේම් එක කියලා. නැත්නම් අලුත්ම විදියට අලුත්ම ගේම් ප්ලේ ඔප්ෂන්ස් එහෙම හදලා ඒ වගේ ගේම් එකක්ද කොහෙද මං හිතන්නේ එන්නේ. ඉතින් අපේ ඔරිජිනල් ආරක්කේ කතාව නම් ඉතින් ඉවරයි. ඉතින් ඒ ගේම් එකේ මේ ටොම් රේඩක්කට මේ අක්කම එනේ ගන්නෑ මං හිතන්නේ වෙනස් නිලියක් එයි සමහර වෙලාවට මේ මෝෂන් කැප්චර් කරන්න. හරි අපි ඉතින් ඒ අලුත් ගේම් එක ගැන යන ගමන් කතා කරමු. ඉතින් අපිට අද තියෙනවා කඳු තරණය කරන්න. ඕකේ. තාසන් වගේයන් තින්නේ අපිට. ඕ අම්මට දෙන්න. ඇත්ත. ඇත්ත. අපේ ලාරක්කා rest in peace. I think guys ඕගොල්ලන්ට කියන්න ඕනේ මගේ ආසම ටොම් රේඩර් ගේම් එක ඕගොල්ලන්ට මම කලින් කිව්වා. මේ ගේම් එක නෙමේ. ටොම් රේඩර් 2013 ආපු ගේම් එක. ඒ ගේම් එක මම පට්ට කැමති. ඕකේ. ලාරක්කා කෑ ගන්නවා. මොකද ඒ ගේම් එකේ පට්ට මං ඉත වැටෙන තමයි. මෙතන ලනුව දාන්න ඕනේ කියලා කවුද දන්නේ ෆ්‍රෙන්ඩ්ස්? ඕකේ. මොකද ටොම්රේ 2013 පට්ට ඔරිජිනල් ගේම් එක මං ඒ වගේ කතාවක් එක්ස්පීරියන්ස් කරේ ඇත්තටම පළවෙනි වතාවට. Got to be more careful. ටොම්රේ 2013 ගේම් එකේ ඇත්තටම තිබ්බ ඔක්කොම ඔරිජිනල් විදියට ත්‍රාසය. බිය. තාමන තින්නේ. ග්‍රැෆික්ස් ගැන නම් ඇත්තටම කියන්න බෑ 2013 ගේම් එකේ 2013 ගේම් එක ඇත්තටම ඒ කාලට හරියන්න ග්‍රැෆික්ස් තිබ්බා. අනේ අයිතන්නනේ ඉතින්. අයියෝ ලාරක්කේ. මට තේරෙන්නේ නැහැ මං ඒ ගේම් එක කියද්දි ඇත්තටම හොද කොහොමද මං ඒකට පට්ට කැමති එච්චරයි මන් දැන්. අම්මට. අර කලින් අන්න ගියා. මම මේ shadow of the tomb එකට ආස නැත්තේ ආයිත්. Why? මම කොහොමරි මම මේ ගේම් එකට ආස නැත්තේ මේක තාත්වික ගති අඩු වුණා. What? හරි දැන් ඔයගොල්ලන් මට කියන්නේ මේක බැනින්න කියලා නේ වඳුර වගේ. එහෙම මේ යන්න කියලා නේ. එතකොට පයින්න පුළුවන් කියලා නේ කියන්නේ. හරි හරි ඒක කරලා බලමු කේන. හරි ඔන්න ගලා. හරි ඔන්න ගලා. හරි ඔන්න පැන්නා. හරි නයිස්. That was close. That was close. ඉතින් කොහොමද කියව හිටියා වගේ මේ මම මේ ගේම් එක තාත්තිකයි කියලා දකින්නේ. ලාරා අපේ ලාරක්ක නිකන් සුපර් හීරෝ කෙනෙක් වගේ වෙලා ඉතින් මේක කිව්ව කියලා තරහ වෙන්න එපා. ඉතින් මේක මගේ අදහස. ගොඩක් කට්ටිය කැමති ඇති ලාරා අක්කා අම්මට සිරි සුපර් හීරෝ කෙනෙක් වගේ දකින්න. ඉතින් මං කැමති නෑ. It's me. Okay. යා වතුර. Okay. Nice. ඉතින් මේ අපි ගහන්නේ මේ අනික අල්ට්‍රා සෙටින්ග්ස් Shadow of the Tomb Raider. Right. ඉතින් මේකට අප්ඩේට් එකක් ආවා මේ ray tracing අප්ඩේට් එකක්. හැබැයි ray tracing කිව්වට අර මේකට ආවේ මේ shadows විතරයි. ඉතින් shadows වලට විතර ray tracing ආවට පස්සේ ඉතින් මේක වැඩි තේරෙන්නේ නැහැ ඇත්තට. මේක දකින්න බෑ වැඩි. ඉතින් ඇත්තට මේ option එක on කරලා FPS නා ගන්න ඕනේ. අම්මට තිරි පට්ට පොකුණක් තියෙනවා මට නාන්න ඉඳෙනවා දැන් ඉතින්. Wow. ඔගන පේනවා ඇති. අර කලින් තිබ්බ මං ඉෆෙක්ට් එක. අර ලාරක්කා මේ පැත්තට යද්දි මේ අර එයාගේ ඔළුව නමනවා. මොකද අවුව එයාගේ ඔළුව පැත්තට එන හින්දා. මෙයා නමන්නේ වැරදි පැත්තට. ඒ කියන්නේ අවුව එන්නේ අර පැත්තට. ගේම් එක මං හිතන්නේ මෙතන වැරදිලා ඒගොල්ලන්ට ඔප්ෂන් එක. ඒ කියන්නේ ඉර එන්නේ එහා පැත්තෙන්. එනකොට මෙයා ඔළුව නමනවා මේ පැත්තට. අයන මේ පැත්ත හැරුණාට පස්සේ තමයි මේ ඔළුව නමන්න ඕනේ. ගේම් එක හදන කට්ටියට එතන වැරදිලා පොඩ්ඩක්. එහෙම තමයි ඉතින් වර්ධින. මොනවද කරන්නේ? ඔකේ අපි කැලෑව අස්සෙන් ආවා.
hidden city, the hidden city. ඉතින් Tomb Raider game වල අපිට ඕනනම් ස්ටෝරිය ගහගෙන එක දිගට යන්නත් පුළුවන්. නැත්නම් සමහර කට්ටිය අපේ ලාරක්ක ඇත්තටම මේ Tomb Raider ගෙනින්නේ. ඉතින් එයා කැමති ඔය ගුහාස්සවල වල රිංගන්න. ඉතින් අපි ඒ වැඩේ කරමු. අපේ අක්කා හරි මාස ඔය හිල්ලස්ස රිංගන්න. ඉතින් අපි ඊළඟ පස්සට යන්න. මම හිතන්නේ මෙතන Tomb එකක් තියෙනවා මට මතක විදියට. කොහින් දෙකට යන්න පුළුවන්. අපේ ස්ටෝරි වීණි අර පැත්තේ මේ පැත්තට ගියොත් මේ පැත්ත පාරක් හදලා දිනවා. ඉතින් පාරක් හදන්නේ හේතුවක් ඇතුව. ඔව් පාරක් හදලා දිනවා. මේ දිනා ලස්සන පාරක් කියන්නේ. අපි යන් Tomb එක විසඳන්නේ නේන. ඔව් නෝ. හරි නයිස්. මේ ලොකේෂන් එක බලහම ට්‍රිප් එකක් එන්නේ යාළුවොත් එක දාගන්න. කොහෙද මේ? ඇමසන් වනාන්තරයේද? මට මතක නැහැ. මෙක්සිකෝවද? ඔයගොල්ලන් යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යනවා නම් සුපි ලොකේෂන් එක පිරාණ මාළුවෝ ඉන්නවා. තව ගුහා අස්සවල රිංගන්න පුළුවන් අපේ Tomb Raider එකක් වගේ. ඉතින් තව ආමි කට්ටියක් ඉන්නවා. ඔයගොල්ලන්ට ඕගොල්ලන්ව දැක්කොත් වෙඩි දින. ඉතින් පට්ට ලොකේෂන් එක ට්‍රිප් එකක් එන්න. රාසිය බීතිය ඔක්කොම දාගන්න පුළුවන්. ඕ නෝ මෙතන ට්‍රැප් එකක් තියෙනවා මම දැක්කේ නෑ කියලාද හිතුවේ. අපි ඒකට අඩිය දියලා බලමු මොකද වෙන්නේ කියලා. ඕන ඕන ආ ඕ ගුඩ් අපි ගහලා තියෙන ෆ්‍රෙන්ඩ් අපි ඔය උගුල් වලට අහුවෙන්නේ නෑ දැන්. වාක්‍රය 6 තමනද ඔය වගේ උගුල් තියෙන ගේම්. තම මතක් ඉන්නේ නෑ මට. Okay, water looks deep enough. දැන් මට වා කියන්නේ මෙතනින් පයින්න කියලාද කියන්නේ. වව්. මේ අක්කට හිතක් නැද්ද? මේකට දැන්නොත් කොහොමද උඩට එන්නේ කියලා. හරි මාසයි මේ හිල් වල. ආ මේ ඉන්න පාරක් තියෙනවා. මේ වෙලාව. මං හිතන්නේ අපි මේ යන්න ඕනේ මේ මෙතනට. ඇයි දෙයියනේ මට බැරි මේ දර ටික අයින් කරගන්න. මේ දර ටික අයින් කරා නම් මට මේ දොර ඇතුලින් යන්න තිබ්බා. කොච්චරද බලපුවම් මේ රෙදි ගැලේ. මේක වදින්නේ නැහැ කියන්නේ ප්‍රෝග්‍රෑම් කළා නැහැ. එහෙනම් ඉතින් අපිට පයින්න වෙනවා. මම ඉතින් අපිට වතුර යටින් පාරක් තියෙනවා අපි ඒකට යම්. Tomb Raider game එක පළවෙනි වතාවට දුකේද වතුර යට explore කරන්න දුන්නේ මේකේ නේ මං හිතා කලින් එකේ දුන්නද Rise of the Tomb Raider එකේ දුන්නා මේ තින් පාර I think කොහොම හරි ඊළඟ Tomb Raider game එක මේ ගොඩාක් quality වෙයි මීටත් වඩා quality වෙයි මේක හදන්නේ Unreal Engine 5 එකෙන් අපි මම දැනට තාම ඇත්තටම මං හිතන්නේ මං Unreal Engine 5 game එකක් ගැහුවේ නැද්ද මන්ද? ආ නෑ Fortnite එක Unreal Engine 5 මං හිතන්නේ මට මතක විදියට. මම Fortnite එක නම් ඉතින් කොහොමද මේ realistic ගැතිර නෙමෙයි යන්නේ. මේකෙන් කියන්න බෑ. Unreal Engine 5 එක ගැන හරියටම. ආ මෙන්න තියෙනවා. අඩෝ බලහන්කු අර උඩ තිබ්බ දර ටික අයින් කරගන්න බෑ මේ ටික අයින් කරගන්නවා කියන්නේ මේ ඇත්ත මිනිස්සුද කියන් ඉතත් කලින් මේ ඇත්ත මිනිස්සුද ඇත්තුන්ද මේ ඇත්තර නැත්නම් මැටියෝද පොස්මාරන් යා ඇත්තට මම මේ ගේම් එක ගහද්දි මේ මම මේ අක්ක හුස්ම ගන්න විදියටම මේ මමත් හුස්ම ගන්නවා ඒ කියන්නේ මම හුස්ම හිර කරන් තමයි මමත් යන්නේ ඕලන් ඒ වැඩේ කරනවා. අර ඉමර්සිව් ගතිය ගන්න මං ගේ මමත් හුස්ම ගන්න නැතුව ඉන්නවා ලාරක්ක එක්කම. මේ පට්ටපන්. මං කොහෙද දාවි? එළිය නෑ ප්‍රින්. එළිය නෑ ප්‍රින් මෙතන. Someone else has been here recently. ඒ බී නෑ මං එළිය නෑ මෙතන.
ඒ මොනවත් පේන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්. Here's what I've been looking for. ආ මේකද මේ නිදානේ. මේකද මහ ලොකු නිදානේ. අය බම් මේ මම බය වෙලා ඉන්නේ මේකද? කොමලු. අඩෝ. මොන්න පිස්සු බා. මම මේ මේකප් බලාගෙන නම් මැරලා. මේ මේ අක්කලා දෙන්න බය වෙලා. මේ පොඩි උන් දෙන්න. ආ පොඩි උන් දෙන්නව ගැට ගහලා දාලා දැක්ක. පොඩි උන් දෙන්න ගැට ගහලා දාලා මුන් දෙන්න බය වෙලා. කමෙන්ට් කරන්න බලන්න මොකද්ද මොකද්ද වෙච්ච සීන් එක කියලා. මොනවද හම්බෙන්නේ? රත්තරන් ගොන්නක්. රත්තරන් ගොන්නක්. මොකද්ද හම්බෙන්නේ? අනේ අම්බේ සපත්තු දෙකන්නේ හම්බුනේ. සපත්තු දෙකකින් මං කන්නද? එතන මොකක් හරි පූජාවක් කරලා තියෙන ෂුවර් එකට. අපි දැන් එළියට යන්කෝ. එළියට යන පාර බලව ගමු. මේකට මේ මෙච්චර එන්න බැරි වුණේ. යස් යස් මං කිව්වේ මං කිව්වේ මේ දර ටික අයින් කරාට පස්සේ කෙලින්ම අතන්ට එන්න තිබ්බා. අයි මේ බලන්නකො ඉතින් බොරුව බොරුව වැඩනේ බා. අර ලණුවත් අල්ලා ඊතලෙන් තියලා ලණුවකින් යද්දාම දර ටික කරන් ගන්නවා. නයිස් නයිස් ටු සී නෙක්ස්ට් ලෙවල් රියලිසම්. ඒ මං එළියට ආව ගයිස් එහෙනම් අපි යන් අපේ පුරුදු මිෂන් එකට. මට මෙතනින් පැන්නත් යන්න පුළුවන් නේ. තාම මේක ඒ කාලේ ගහද්දි පට්ට කොල්ටි දැන් නම් ඇත්තටම කොල්ටියක් මදි. අනාර හොරයිසන් කොබිට් වෙස්ට් එක නම් සුපේටම හදලා තිබ්බා. ග්‍රැෆික්ස් ක්වලිටි ඇති හොරයිසන් එක ඉදන්න PC වලට. ඉතින් ටොම් රේඩ ගේම් එකයි මේ අන්චාටඩ් කියන ගේම් එකයි. ඉතින් අන්චාටඩ් කියන ගේම් එකයි ගොඩාක් සමානයි. මේ අන්චාටඩ් එකේ කතාව දිගට අරහට යනවා. හලෝ ආ මල්ලි. Get back! You don't belong here! No, it hurts, but... Oh no, Italia! I'll put on! Ah, colega. එහෙනම් ගයිස් මම මෙතනින් නවත්තර මම තවත් දිගට ගේන්න තමයි හිටියේ. හැබැයි වීඩියෝ එක දික් වෙන හින්දා දැන් ඇත්තටම මේ කට් සීන් යන්නේ එක දිගට මට මතක විදිහට මෙතන ඉඳන් කට් සීන් තමයි යන්නේ එක දිගට හරහට. ඉතින් මම මෙතන නවත්තනවා. ඉතින් Shadow of the Tomb Raider කියන්නේ ඇත්තටම හොඳ ගේම් එකක්. හැබැයි මම ඊට වඩා මේ Tomb Raider 2013 ගේම් එකට පට්ට කැමතියි. ඕගොල්ලන් Tomb Raider ගේම් එක මුලින්ම ගහන්න ගන්නව නම් අනිවාර්යෙන් Tomb Raider 2013 පටන් ගන්න. ඉතින් ඉඳන් තමයි කතාව පටන් ගන්න යන්නේ. ඉතින් 2013 ගේම් එකට මම පට්ට ආසයි. ඉතින් ඊට පස්සේ ආපු ගේම් ඇත්තටම නිකන් copy paste එකක් වගේ තමයි. ඉතින් කොහොම හරි ගේම් 3ම ඉතින් පට්ට තරහ වෙන්න එපා එච්චරයි. හරි එහෙනම් ගයිස් වීඩියෝ එක කැමති නම් ලයික් එක දාන්න, channel subscribe කරන්න තාම subscribe කරන්න නම් comment කරන්න. ඕගොල්ලන්ගේ දස comment කරන්න. ඕගොල්ලන් මොකද්ද කැමතිම Tomb Raider game එක මේ game 3ෙන්. එහෙනම් අපි තවත් දුරින් හම්බෙමු. Bye.